ආයිබන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩමේ ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත රාජ්‍ය සේවකයන්ගේ වගකීම ජනපති පැහැදිලි කරයි පාටලී අතරංගුවට ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් යලිත් නිවේදනයක් ආණ්ඩුව කියන දේ සහ කරන දේ අතර පරස්පරතාවයක් ඇති බව අනුර කියයි ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත සේවා ලබා ගැනීමට රාජ්‍ය ආයතන වලට පැමිණෙන කිසිවෙකුට අපහසුතාවයට පත් නොකර කඩිනමින් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබා දීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වේරහැර පිහිටි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ුණා. චාරූප ගැනීමේ සිට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම දක්වා වූ සියලු අංශ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඉන් අනතුරුවයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය හමු වී ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිතුමා සුව බැලුවේ. මමත් රාජ්‍ය සේවකයෙක්. මගේ කාලේ යටතේ යටතේ රාජ්‍ය සේවය ජනතා සේවයක් හැටියට පත් වෙන්න ඕනේ. ඒක නේද හරි ක්‍රමේ. දැන් ඔයගොල්ලෝ එක්ක වෙලා මේ සිස්ටම් එක හදලා මේක කරන්න මම ආපහු ඊළඟ පාර මාසෙට ඉතර ඇවිල්ලා බලන්න මේ සිස්ටම් එක කියලාද කොමිෂනට කියන්නේ සිස්ටම් එක හදන්න කියලා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ රෝහල නිරීක්ෂණයට ලක් කළා. සියලුම සායන කටයුතු මෙන්ම ශල්‍යාගාරද මෙහිදී ජනාධිපතිතුමා නිරීක්ෂණයට ලක් කර තිබෙනවා. ගාලුමුදුර අභියස පිහිටි ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙහිදී එහි අවට භූමිය අලංකාරවත් ලෙස පවත්වාගෙන යාම සහ විධිමත් අයුරින් නඩත්තු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා. සුනාමි ඛේදවාචකෙන් ජීවිත අහිමි වූවන්ගේ මතකය අපාතර රැඳී පවතිද්දී ජීවිතයත් මරණයත් අතර ජීවිත බේරාගත් අය තවමත් ඒ මතකය මෙලෙස අවදි කරනවා. දිනය 2004 දෙසැම්බර් 26 වනදා ඒ දහස් ගණනකගේ ජීවිත විනාශ කළ සහ රටේ කෝටි ගණනක් පොටින දේපල විනාශයට පත් කළ මොහොත ගොඩ ගැලූ දිනයයි. සුනාමි දළ රළපිර නිසා රටට සිදු වූ ව්‍යසනය අතිමහත්. බොහෝ පිරිසකට තමන්ගේ දෙමව්පියන්, නෑදෑයන්, හිතමිතුරන් අහිමි වෙත්තේ ජීවිතය බේරාගත් පුද්ගලයනුත් අපේ රටේ අදටත් ඉන්නවා. මේ ඒ ව්‍යසනයට මුහුණ දී සිය ජීවිතය බේරාගත් අම්මා කෙනෙකු සහ දියණියක් සුනාමි දවසේ මහමෝදර රෝහලේදී තම දියණිය බිහි කළ මෙම මාතාව සුනාමි උදරට මුහුණ දී තම දරුවාද බේරාගෙන තිබෙනවා. ශිහරා මදුවන්තේ මාතාව එම සිටුවීම අපට මෙලෙස පැහැදිලි කළා. පළවෙනි දරුව ලැබෙන්න මහමෝදර ඉස්පිරිතාලෙ නැවතුනේ මේ 26 වෙනිදා උදේ 5ට විතර. මාව ලේබර් රූම් එකට එක්කන් ගියා. දරුවත් මට ලැබිලා ඉන්න වෙලාවේ තමයි මට එකපාරටම මේ ඇටෙන්ඩන් කෙනෙක් ඇවිල්ලා කතා කරේ අම්මේ ඉක්මනට නැගිටින්න, මේ ඉක්මනට දුවලා එන්න කියලා. මේ මම දරුවත් අරගෙන එහෙම මම ඇඳෙන් පැනලා නැගිටලා දුවන් එන්න හදනකොට සේලයින් එකක් දීලා තුනේ. සේලයින් එක වැටෙන්න හැදුවා. ඊට පස්සේ ඇටෙන්ඩන්ට් අගලා සේලයින් එක ගලවල මගේ අතට දුන්නා මේ එන්න ඉක්මනට කියලා. ඊට පස්සේ මම එක අතකින් සේලයින් එක අතරන් දරුවත් තුරුල් කරගෙන ඉක්මනට මේ ලේබර් රූම් එක ඇතුලෙන් එළියට ආ. මම ලොකු කලබලයක් වගේ වෙලාවේ දැනුණා. මම දැක්ක ලොකු මේ වතුර ගොඩාක් ඇවිල්ලා
මඩ පාටට වෙලා මේ මට ඒ වෙලාව නිකන් කම්පණේ වගේ කන් දෙකත් ඇහෙන්නේ නැහැ වගේ එක පාට දැනෙලා ගියා. ඒ වෙලාව ලොකු අසරණකමක් දැනුණා. ඒ වෙලාවේ හැටියට මට උඩට නැග ගන්න තරම් ශක්තියක් තිබුණෙත් නැහැ. එතන මම හිමින් හිමින් දරුවත් අරන් ගියා. හරිම මේ අසරණකමක් දැනෙන දරුවා තියාගෙන ඉස්සරේ පාටි වෙලාම හිටියා. ආරංචි ආවේ මෙන්න මෙහෙ මුහුද ගොඩ කරලා ලොකු විනාශයක් වෙලා ආය කියන එක. ඒ අවස්ථාවේ මම කරේ මේ ඉස්පිරිතාලට ගියා මේ කරා පිටියට. මේ මට ඒ අය මුලින්ම කිව්වා එහා වාට්ටුවේ ඉන්නවා මේ මියගිය දරුවන් සහ මේ අම්මලා එතන බලන්න කියලා. වාට්ටු ගානේ දුවගෙන ගියා බලන්න මේ දරුවා සහ නෝනා ඉන්නවද කියලා. කියලා ඒ අනුව තමයි මේ ගිහිල්ලා මේ දෙන්නව දැක්කේ සනීපෙන් ඉන්නවා. සුනාමි දවස මගේ අම්මා මාව අරගෙන එතනින් බේරිලා ඇවිල්ලා තියෙනවා. මම ගොඩක් සතුටු වෙනවා අම්මා මාව බේරගෙන ඒ කරපු කැපකිරීමට. මෙතර සුනාමි ව්‍යසනයට මුහුණ දුන් පුද්ගලයන් සොයා යමින් සියත ඔන්ලයින් කණ්ඩායම මගින් වාර්තාමය වැඩසටහනක් සිදු කළා. ඉන්දුනීසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාකරයේ රටවල් 14කට සිත් පිට නැතිව කඩාවදින මේ උදම් රළ බෙලිගන්නා ජීවිත ගණන ලක්ෂ 2කට අධිකයි. මේ එහිදී මුඩකෙසුණු සුනාමේ රළ පාරට හසුබු පුත්කලින් සියා දෙකීම පැහැදිලි කළ ආකාරයයි. මමත් ත්‍රිවිල් එකේ වාල්ලිට මගේ යාළුවෙක් එක්ක ඉතින් මේ දේ සිදු වුණා. මේ එක පාටම ඔය කියන විදිහට මුහුද ගොඩට ආවේ නැහැ. තමත්ම මේක තමයි මුහුද ගොඩට ආවේ. මේකේ සිදුවීම් වලින් මයිතේ මේ අසල මයිතේ 50ක් 60ක් අතර ගන්න නැති වුණා. අම්මා උදේ පාන්දර සිල් ගන්න ගිය සබ් සිටිය මං වැඩ කරේ සිකුරිටි. මං ඈත දැක්කා උපාසකම් වල එන මං ගෙදර දුවල ඇවිල්ලා අම්මට කිව්වා ලෙට්ටිවල යන්න කියලා. අනේ කළුපුතේ මට ඇඟපත රිදෙනවා මට යන්න බෑ කියලා උළුවස්ස උඩ වාඩි වුණා. මං අම්මට බොරු කිය කිය අතින් අල්ලගෙන යද්දි මේ පැත්තෙන් ගහුව රළපාර ජට වුණා. ඊට පස්සේ මරණ හොයාගන්න බැරි වුණා. මම අරක්කම පෙරියට සේවය කරපු රෙස්ටුරන්ට් එකේ ඉන්න වෙලාව තමයි මේ සිද්ධ වුණේ. එක පාටව මූණ වතුරෙස්සුණා. වතුරෙස්සුණා කියන්නේ අඩි 9ක් 10ක් විතර වතුරෙස්සුණා. ඇඳත් එක්කම මාව ගහගෙන ගලාගෙන ගියා. අර කොන්ක්‍රීට් එක තට්ටුවක් නැහැ. දැල්වා වේදයක් සවට්න වෙන්න බෑ කියලා තමයි මම නම් කියන්නේ. මොකද ඒක තියෙන දුක ඒකට අවුච්ච විතරයි දන්නේ. මෙවැනි තවත් බොහෝ පිරිස් සිය අත්දැකීම් සියත ඔන්ලයින් කණ්ඩායම සමග ප්‍රකාශ කර සිටියා. සියත ටීවී සහ සියත FM YouTube චැනලය ඔස්සේ මෙම සම්පූර්ණ වාර්තාමය වැඩසටහන නැරඹීමට ඔබට හැකියාවක් පවතිනවා. හිටපු මාත්‍ය රාජිත සේනරත්න මහතා හට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අදහස් පළ කළා. රාජිත සේනරත්න මන්ත්‍රීවරයා යාම අධිකරණයට ගිහිල්ලා ඇන්ටිසිපේටරි බේල් ඇප්ලිකේෂන් එක කරලා අධිකරණයේ මේ ගැන සොයලා බලලා නියෝගයක් දෙයි. ඉන් පසුව තමයි වෙන මොනවද කරන්න ඕනේ. මේක එහෙම නැතුව එතුමාව කොමාරි අතරංගුවට ගන්න ඕනේ කියලා මේ හිරිහර කරන්න උවණාවෙන් ප්‍රියාවලිය සම්බන්ධයෙන් මම දමන ජාතික සන්නානයේ වශයෙන් මම කියන්නේ කවුරු වුණොත් මොන පක්ෂේ වුණොත් මේ වගේ ක්‍රියාවලියට අපි මේ විරෝධතාවය අපි පළ කරමු. අම් මන්ත්‍රීවරයෙක්ට ඡන්ද කාලේ කරන්න පුළුවන් ප්‍රකාශ තියලා ඒ ප්‍රකාශ කිරීම තුලින් මෙවැනි නීතිමය පියවර ගන්නවා නම් ඒක මූලික අයිතිවාසිකමක් ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේක හරිද නැද්ද කියන එක ඔයලා බැලීම අත්‍යවශ්‍යයි. නමුත් ඒ කරපු ක්‍රියාව කවුද කරේ ඒ සම්බන්ධ ප්‍රතිවිපාක ලබා ගන්න තියෙන තවත් එක්කෙනෙක් නම් ඒක ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කළා ඒ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය සහ ජනතාවගේ දැනුවත් වීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ කියන එක අප මේ අවස්ථාවේ නැවත මතක් කරනවා. අපේ දේශපාලඥයෝ වගේ බොරු පට්ටපල් බොරු කියනවා. නමුත් ඒක ඇවිල්ලා පාලනය කරන්න අවශ්‍යයි. නමුත් ඒක පාලනය කරන්නේ නිදහස නොදීමෙන් නෙමෙයි. ඉතින් මෙතන ඇති කරන්න හදන්නේ ඇත්තටම බියක් ඇති කරන්න යන්නේ. මේ රටේ කවර දාකවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැරදි කරුණක් කිව්වා කියලා අපරාධ නඩුවක් දාලා නැහැ. එහෙම නඩු පවරන්න මේ රටේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ හරි වෙනත් විශේෂිත දණ්ඩ නීතියක් යටතේ හරි කිසිම ප්‍රතිපාදනයක් නැහැ. එහෙම දේශපාලඥයන් ප්‍රවෘත්ති සාකච්ඡාවල හෝ වේදිකාවල කියන කරුණු මත ඒ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය අනුව නඩු පවරනවා නම් මං හිතනවා මේ රටේ ඉන්න දේශපාලඥයන් සියලු දෙනාටම විරුද්ධව මේ නඩු
පවරන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙකුට ඇවිල්ලා පුද්ගලයන් දෙන්නෙක් කියනවා සුදු ඈන් වලට සම්බන්ධ වුණ අය වශයෙන් හඳුන්වා දෙමින් මේ සුදු ඈන් වල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කරනවා. ඒ වගේම ඔවුන් දෙපළ කියනවා මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මැතිතුමාට අපොයින්ට්මන්ට් එකක් අරන් දෙන්න මේක රටට කියන්න ඕනේ කියලා. ඒ අනුව තමයි ඒ අපේ සංවිධායකවරයා රාජිත සේනාරත්න මැතිතුමා හමු වෙලා මේ පිළිබඳව තොරතුරු ලබා දෙන්නේ. කතා කිරීමේ අයිතිය ඕන කෙනෙකුට තියෙනවා. දේශපාලඥයෙක් වශයෙන් උත් රාජිත සේනාරත්න මැතිතුමා කරනු ලැබුවේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් මෙවැනි කරුණු කාරණා ගෙනහැර දැක්වීම තමයි කරනු ලැබුවේ. රාජිත සේනාරත්න මැතිතුමා අත්අඩංගුවට ගැනීමට සූදානම්වත් තියෙන බව තොරතුරු ලැබුණා. ඒ අනුව රාජිත සේනාරත්න මැතිතුමා අපේක්ෂිත අප ඉල්ලීම් කරා. ඒ අනුව මේ මාස 30 වෙනිදා ඒ නඩුව ගැනීමට තීරණය කරලා තිබියදී මේ වෙනකොට වරින්තුවන් නිකුත් කරලා තියෙනවා රාජ්‍ය සේනාරත්න මැතිතුමා. ඉවසන්න බැරිව මේ පරිගැනීමේ චේතනාවෙන් ආණ්ඩුවට විරුද්ධව කරන දේශපාලඥයෝ අරගෙන ඒගොල්ලන්ව විවිධ ආකාරයෙන් මර්ධනය කරන්න උත්සාහ කරන බව පැහැදිලිව පේනවා. ඒ රටේ ජනතාව දැනුවත් කරලා අපි ඉදිරියට මේකට විරුද්ධව දැවැන්ත බලවේගයක් හදලා මෙය ජනතාව අතරට ගෙනල්ලා ජනගත කරලා අපි බලාපොරොත්තු වෙනවා මේකට විරුද්ධව හඬක් නගලා ජනතාව ඊළඟ මහමැතිවරණයේදී පාඩමක් උගන්වන තැනට ගේන්න. මේ අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අද රාජිත ඇමතිතුමා මේ වගේ සුදු ඈන් විකෘතියක් රටේ තියෙනවා කියලා යම් පුජ්‍යලෝ දෙන්නෙක්ගේ සාක්ෂියත්ව ඉදිරිපත් කළ ප්‍රදර්ශනය. ඒක උඩ ඒ දෙන්න අල්ලගෙන ඉන්නවා. දැන් ඒව ගැන හොයනවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ නියම තොරතුරක් ඉදිරිපත් වෙච්චි රටේ නායකයෙක් රාජිත අමාත්‍යවරයෙක් එයාව අරගෙන ගිහිල්ලා සුදු ඈන් විකෘතිය මේ රටේ නැහැ කියලා ඔප්පු කරන්න හිතාගෙන ඉන්නවා නම් ලොකු වරද්දක් තමයි මේ ආණ්ඩුව කරන්නේ. ඒ නිසා ඔය විදිහේ ඕනම බලපෑම් වලට මුහුණ දෙන්න අපි සූදානම්. ඒ නිසා රාජිත ඇමතිතුමා මේ විදිහට ඉන්නට හසු කළා. ඔය සුදු වෑන් විකෘතිය මේ ක්‍රියාත්මක කරමින් යන ගමන වහම නවත්තන්න කියලා. ඉඩකෝ මාත්‍ය පාටලී චම්පික රණක මහතා සම්බන්ධ නඩු කටයුත්ත විමර්ශනය කිරීම දේශපාලන පරිගැනීමක් ලෙස ලඟු නොකළ යුතු බව රාජ්‍ය මාත්‍ය සිබි රත්නායක මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව පැවසුවා. දැන් චම්පික රණවික හිටපු ඇමතිවරයා ඒ මන්ත්‍රීතුමා ඔහුට පරිගැනීමක් හැටියට වාද කරන්න යනවා. නමුත් අත්අඩංගුවට ගන්නකොට දේශපාලන පරිගැනීම. අත්අඩංගුවෙන් ඉදහස් වෙලා අපදෙනකොට අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා. තනංගුව ගන්නේ තාණ්ඩුවක් නෙවෙයිනේ. ආණ්ඩුවක් බල කරලත් නෙවෙයිනේ. නඩුවක් දාපුවම නඩුවේ පිළිබඳව ඒ සඳහා විමර්ශනය කළ යුතුයි. ඒක නිසා ඒක ලඟු කරන්න එපා දේශපාලන පරිගණකින් හැටියට සාධාරණත්වයේ ඉෂ්ට වූ යුතුයි ජනතාවට. අද කාලේ ජනතාවකින් සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැහැ. හැම කෙනාම අවදිින් ඉන්නේ. ඇත්තටම දේශපාලඥයන්ට මම අවුරුදු 25 දේශපාලන ශිෂ්‍යත්වයේ ඉන්නවා. මේ ඔක්කොම හිතවත්තු තමයි. හැබැයි හිතවත්කමයි මනුස්සකමයි දෙකක්. මේ මනුස්සකමෙන් ජනතා පීඩනයට ලක් කරුවා නම් ඔහු විඳවන්න ඕනේ. එච්චර ලොකුවට කතා කරපු මනුස්සයා මොකටද ඇඟිලා ඉන්නේ? මේ රාජිත තිනතන හොයාගයි. ඉස්සරහට ඒවයි අපි මාසයයි ඉපදිලා මේ තාම මාසෙන් මේ ඔක්කොම කරන්න විස්ම කර්මයක් නෙවෙයි. ඒ නිසා ඉදිරියේදී ඔය ටික ඇදලා ගන්න ඕගොල්ලොම කතා කරන්න අපිත් කතා කරලා දෙන්න. ඔබතුමාගේ 2015 වට පෙරවිච්ච දේවලුත් දැන් මේ ආණ්ඩුවේදී ඇහෙන් කියලාද? ඔව් ඇහෙනවා. ඔව් ඇහෙන්න එපා. යුක්තිය පසඳීමේ ආයතනයක් නම් හරියාකාරව අහලා තීන්දුව දිය යුතුයි. නිකන් අකරාණේ දාලා තියෙනවා නම් අකටයුතු විදියට දාලා තියෙනවා නම් දී ඔවුන් කවුද කියලා හොයාගන්න පුළුවන්. ගෙසරේ මම කියන්නේ මම රාජපක්ෂ වරුන් කඩේ යනවා නේ ගෙසරේ. ඒ පවුලටම දාපු නඩුවල නඩු නිමිත්තත් එක්ක දෙන්න එපැයි කියන්න එපැයි නඩු දාන්න එපැයි. දැන් මේ රාජදලා නඩුත් ඒ විදිහටම පිළිදන්නේ බඩේ ඉන්න දරුවන් අනාගතව හදන්න මට බෑ. බලමු. ඔවුන් අවුරුදු 4 මාරක් ගත කරා ඔය සියල්ලම කරලා ඉවරයක් කරා. නමුත් 4 මාරෙන් බැරුණා. ඔබතුමාලට 4 මාරක්ම යයිද මේ නඩු කරන්න? ඒ වගේ මමයි ඔබයි වෙනස්. මේක විතරක් මතක තියාගන්න. ඒ කියන්නේ මේ ආණ්ඩුව වෙනස් ගිය ආණ්ඩුවට වඩා. ඔව්. ඒකනේ ජනතා විශ්වාස දෙන්නේ. වත්මන් ආණ්ඩුව මැතිවරණ වේදිකාවේදී ජනතාවට දුන් පොරොන්දු වලට හාත්පසින්ම පටහැනි ක්‍රියා සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වර්තමාන පාලනය පිහිටුවාගෙන යම් කාලයක් ගත වී තිබුණා. ඔවුන් පාලනය බිහිකර ගැනීමේදී දෙන්න දෙකකතාවේ සා ජනතා හමුවේ දෙන්න පොරොන්දු වලට පටහැනිව තමයි කටයුතු කරමින් තිබෙන්නේ. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ පාලනය ගොඩනැගීමේදී ඔවුන් විශාල ලෙස අධිරාජ්‍ය විරෝධී එක්සත් ජනපද විරෝධී ප්‍රතිපත්තිගෙන කටයුතු කරන බව තමයි පෙන්නුම් කරමින් තිබුණේ.
අපි දන්නවා ඇමරිකන් එක්සත් ජනපදයේ ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් ලෝකෙ පුරා පරිදී පිට රාජ්‍යයන් වෙත තමගේ ආර්ථික දේශපාලන යුදමය සංස්කෘතිමය මැදිහත්වීම් සිදු කරමින් තිබෙනවා. ඒ සඳහා ලංකාව කෙරෙහි බලපාන විවිධ ගිවිසුම් පිළිබඳව සාකච්ඡාවන් පෞගිය පාලනය විසින් ආරම්භ කර තිබුණා. ඒට එරෙහි විශාල ජනමතයක් අපේ රටේ ගොඩනැගිලා තිබුණා. වර්තමාන පාලනය විසින් සිදු කරන ලද්දේදී තමයි එම ගොඩනැගී තිබෙන ජනමතය තමන්ට අවසි ආකාරයෙන් කොල්ල කෑමේ ප්‍රයෝගයක නිරත වූ බව තමයි දැන් පෙන්නුම් කරන්නේ. අදිතා පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත් කර තිබෙනවා හම්බන්තොට වරායේ චීනයට පැවරීම නිවැරදි බව. ඒ කිසිදු සමාලෝචනයකට හෝ කිසිදු පසුවැගීමකට හෝ සූදානම් නොවන බව තමයි ඔවුන් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. එනිසා ඔවුන් කරන ලද ප්‍රකාශ සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අතර විශාල පරස්පරතාවයක් අද නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම ඔබට මතක ඇති ඔවුන් විශාල ලෙස ප්‍රකාශයට පත් කර ජීවන වේදෙම ඉහළ ගොස් තිබෙනවා. සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ආහාර මල්ලක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරනවා කියලා කිව්වා. අද මොකද සිදුවී තිබෙන්නේ? සාමාන්‍ය ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල ජනතාවට මිලදී ගැනීමට නොහැකි මට්ටමේ මිල ඉහළ යාමට ලක් වී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව කියන දේ සහ කරන දේ අතර පරස්පරයක් නිර්මාණය වී තිබෙනවා. කුමන තරාතිරමකට අයත් පුද්ගලයෙකු වුවද අධිකරණය විසින් ලබා දෙන නියෝග වලට අවනත විය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. රාජිත මාතවරය අතරමඟ ගැනීම සම්බන්ධ නියෝග කරලත් මේ වෙනකොට මේ රජයට අතරමඟ ගන්න බැරිවීමක් සිද්ධ වෙලා තියෙනවා. අපි දේශපාලඥ වෙන්න පුළුවන්, ඇමතිවරු වෙන්න පුළුවන්, මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, වෙන නිලධාරියෙක් වෙන්න පුළුවන්. අධිකරණයේ නියෝගයක් දුන්නොත් ඒකට ආවනත වෙලා කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. මේ වෙලාවේ එහෙම නැතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. සියලු දෙනා මේ රටේ පිළිගන්නවා සාදීන අධිකරණ පද්ධතියක් මේ රටේ තිබෙන්නේ කියලා. දැන් එක්සත් ජාතික පක්ෂයේ චෝදනාවට උතුම්ල දේශපාලන පරිගණීමක් සිදු කරනවා. ඉතින් මේ ආණ්ඩුවට මං හිතන්නේ එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට, ඇමතිවරු 15 ජනාධිපතිතුමාට, අගමැතිතුමාට විශාල වැඩ කොටසක් පැවරලා තියෙනවා. ඒ වැඩ කොටස තමයි මේ කරන්නේ මහන්සියලා. ඕවයි පස්සේ දුවලා කාලය ගත කරන්න යනවා කියලා මම නම් හිතන්නේ. තුන රජයේ බලයට පත් වෙන පෙර කියපු දේවල් කරපු දේවල් සාමාන්‍යයෙන් දැන් මේ වගේ වෙනකොට වෙන්නේ නැහැ කියන එක ජනතාව චෝදනාවක් තියෙනවා. මොකද කියපු දේවල් වලට වැඩිහා දේවල් නෙකලා තියෙන්නේ. ඒ තමයි පොරොන්දුනේ නැහනේ මේ තමන්ගේ තියෙන වරප්‍රසාද කප්පාදු කරගෙන, සේවකයෝ අඩු කරගෙන, වාහන ආරක්ෂාව අඩු කරගෙන, එතුමා ඒ පොරොන්දු නොවිච්ච දේවල් ගොඩක් කරපු නායකයෙක්. නාස්තියවම කරගෙන වංචාවට දූෂණයට එරෙහිව තදින් ඉන්න නායකයෙක්. ඒ නිසා එතුමා ඒ කරගෙන යන කාර්යයට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. අමාත්‍යවරු විදියටත් ඒ වගේම අපේ සියලුම රජයේ වෙනුවෙන් කැප වෙලා තියෙනවා. අපි ශ්‍රී ලංකාවේ දවස් පක්ෂය අනාගතයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයට වැඩිය අපි බැලුවා ගිය මැතිවරණදී රටේ අනාගතය. ඒ රටේ අනාගතය පිළිබඳව බැලුවම ඒක පිළිබඳව අපිට 100%ක් සතුටු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය පිළිබඳවත් අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ඒ සඳහා මැදිහත් වෙලයි කියලා. මොකද එතුමන්ලගේ පියා බණ්ඩාරනායක මැතිතුමත් එක්ක මුල් වෙලා ආරම්භ කරපු මේ පක්ෂය වැටෙන්න දෙන එකක් නැහැ කියලා ලොකු විශ්වාසකින් තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් පහළ මට්ටම් වල ඉන්න අයගේ යම් යම් කෙනෙහිලිකම් අඩුපාඩු ඒ වගේවා තියෙනවා. ඉතින් ඒවා අපි ඉවසා දරාගෙන ඉන්නවා. රට වෙනුවෙන් අපි මේ කාර්යභාරයට සහයෝගය දෙන්න අපේ පූර්ණ විශ්වාසය ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් පිළිබඳව තියෙනවා. බඩුමිලි ඉලියම් සම්බන්ධයෙන් රජය මේකට පියවර කරන්නේ නැහැ කියලා ජනතාව චෝදනාවක් තියෙනවා. ජීවන වියදම් කමිටුව පසුගිය දිනවල රැස් වෙලා තීන්දුව තියෙන රාශියක් ගත්තා. මම දන්නේ එක දිගට මාස 6ක් වැහපු කාලයක් මගේ ජීවිතේ නම් මතකේ නැහැ. මේ ඒ தත්ත්වය තමයි. ඉතින් අපිට ඒවට මූණ දෙන්න වෙනවා. ඉදිරියේ දින එළවලු අපිට මිල ගියා කියලා රටින් ගේන්න බෑනේ. දැන් ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කාලය අවිල්ල තියෙන්නේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට වගා කිරීම පිළිබඳ. අපිට පුළුවන් ග්‍රීන් හවුස් වලට ගියා නම් එළවලු හැමදාම ගන්න පුළුවන්. ඒතර වැස්සත් ප්‍රශ්නයක් නැහැ, පෑවුවත් ප්‍රශ්නයක් නැහැ. ඒවට අනාගතයේදී ජනාධිපතිතුමා යොමු වෙයි කියලා අපි එතුමගේ අවධානයත් යොමු කරනවා කැබිනට් මණ්ඩලයේදී. අපි රජයේ ඒ වෙනුවෙන් කටයුතු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණෝක මහතා අතනකුට ගැනීම සම්බන්ධයෙන් යලිත් කතානායක කරු ජයසූරිය මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කතානායක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණෝක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතනකුට ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක වූ සම්ප්‍රදායට පටහැනිව අතනකුට ගැනීම පිළිබඳව කතානායකවරයා විසින් සිය මතය ප්‍රකාශ කිරීමත් එම මන්ත්‍රීවරයාගේ සූදු කිමසීමට බන්ධනාගාරය වෙත යාමත් පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් විසින් පළ කර ඇති අදහස් අවධානයට ලක්ව ඇති බවයි. මෙම සිද්ධියදී කතානායකවරයා විසින් අවධාරණය කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සාධාරණ හේතුවක් මත අතරංගුවට ගැනීම පිළිබඳව කිසිදු විවාදයක් නොමැති නමුත් එහිදී නිසි ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවයි. මින් පෙර නිසියාකාරව අතරංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වුවද වරප්‍රසාද පිළිබඳව සැලකිලිමත් වීමේදී කතානායකවරයාගෙන් එම අයවරුන් දේශපාලන පක්ෂ පිළිබඳව සැලකිල්ලට නොගත් බව අදාළ මන්ත්‍රීවරුන්ගේ හර්ද සාක්ෂියට රහසක් නොවන බවද කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
කෙසේ වෙතත් පාට්ලි චම්පික රණෝක මහතා අතරංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලද්දේ සහ බන්ධනාගාරයේ වෙත ගොස් ඔහුගේ සුවදුක් විමසීමට කටයුතු කරනු ලැබුවේ පවතින සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් අතරංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුට බලවත් අසාධාරණයක් සිදු වූ බැවින් බවද මෙම නිවේදනයේ දැක්වෙනවා. සම්ප්‍රදායට පටහැනිව අතරංගුවටගත් මන්ත්‍රීවරයෙකු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් කතානායකවරයා සුරකීමට උත්සාහ දරනුයේ එක් පක්ෂයක හෝ එක් පුද්ගලයෙකුගේ වරප්‍රසාද නොවන බවද අවධාරණය කරන බවත් වර්තමානයේ මෙන්ම අනාගතයේදී සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් තුළින් හිමිවන වරප්‍රසාද සුරකීමේ සිය වගකීම් ඉටු කිරීම එමගින් සිදු වනු ඇති බවත් කවුරු විවේචන හෝ අභියෝග හමුවේ වුවද එම වගකීම් ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා තවදුරටත් කැපවීමට කතානායකවරයා කිසි විටකත් පසුබට නොවන බවටත් කතානායක කාර්යාලය සම්ප්‍රදායික භෝග වගාවන්ට පමණක් නොව අනෙකුත් කර්මාන්ත නගා සිටුවීමටද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. කුරුණ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව පැවසුවා. සම්ප්‍රදායිකව පැවතිලා තියෙන්නේ එකම දිශානතියකට යොමු වීම. මේක විවිධ අංශ වලින් මහජනතාවට ලාභ ලබා දෙන වැඩපිළිවෙලක් බවට පත් කරොත් කෘෂිකර්මයේ පැවැත්මක් තියෙනවා. එහෙම නැත්නම් කෘෂිකර්මයට පැවැත්මක් නැතුව වගේම ගොවියා දිනෙන් දින ගොවිතැනින් ඈත් වෙනවා. මේ බරපතල තත්වය අපිට පේනෙන්නට තියෙන්නේ මහා විනාශයක් මහා ඛේදවාචකයක් අභියස අපි ඉන්නවා වගේ කියලා හැඟෙන නිසා. ඒස අලුත් දැක්මක් සහිතව සෞභාග්‍යයේ දැක්ම යථාවත් කරන්නට කෘෂිකර්ම අමාත්‍යාංශයත් මේ වනවිට පියවර අරගෙන තියෙනවා. සම්ප්‍රදායිකව භෝග වගාවට පමණක් නොවේ ඒ ආශ්‍රිතව කරන්නට පුළුවන් අනිකුත් කර්මාන්තත් ගැනත් මේ වනවිට හිත යොමු කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි තෝරා ගත්තා මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්ත. මේ ලාභ උපයන්නට පුළුවන් විශේෂයෙන්ම විදේශ විනිමය උපයන්නට පුළුවන් කර්මාන්තයක්. අලුත් වැඩපිළිවෙලකටයි යන්නට ඕනේ. එහෙම නැතුව සම්ප්‍රදායිකව ඇට දීලා පෝර දීලා උදළු දීලා කෘෂිකර්මය නංවනවා කියලා ඒ කතන්දරයෙන් බැහැර විය යුතු කාලය දැන් ඇවිල්ලා. කෘෂිකර්මය කියන්නේ පැවැත්මක් තියෙන කර්මාන්තයක් වෙන්නට ඕනේ. මැතිවරණ කාල සීමාව තුළදී මාධ්‍ය සමබරව පවත්වාගෙන යාම සඳහා ශ්‍රේණිගත කිරීමට ලක් කළ යුතු බව පෙබ්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්ම පිළිබඳව මේ වෙනකොට රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා. දැන්ට තියෙන නීතිමය ප්‍රතිපාදන අනුව මාර්තු මාසයේ පළවෙනිදායින් අනතුරුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තු මැතිවරණයේ කැඳවීමේ හැකියාව වර්තමාන ජනාධිපතිවරයාට තිබෙනවා. ඊට පෙරාතුව ඉදිරි මාස 3ක කාලය තුල පෙබ්‍රල් සංවිධානයේ අවසන් වාර්තාව එළිදැක්වීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු කිරීම තමයි මේ අතුරු වාර්තාවේ අපේක්ෂාව වෙන්නේ. මැතිවරණ සංසන්දනය කරලා බැලුවොත් මැතිවරණයේ සාපේක්ෂව ප්‍රචණ්ඩත්වයේ අඩු මැතිවරණයක් හැටියට අපිට දකින්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතාව පිළිබඳ කාරණේ අවසා ගණනාවකදී බරපතල කාරණා නිරීක්ෂණය වුණා. මේ මැතිවරණයේදී කැපී පෙනෙන ගැටලුවක් බවට පත් වුණේ මාධ්‍ය භාවිතාව නිසා අපි විශ්වාස කරන්නේ ඉදිරි මැතිවරණයට පෙරාතුව අපි මැතිවරණ කොමිසමට යෝජනා කරන්නේ මාධ්‍ය ශ්‍රේණිගත කිරීමක් කරන හැටියට මැතිවරණ කාලය තුල. ඒ වගේම මේ ශ්‍රේණිගත කිරීම සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිසමට ප්‍රතිඵල ලබා දීම පිළිබඳව නිර්ණායක සකස් කරන්නට හැකියාව තිබෙනවා. වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් උත් මේ ඇගයීම් ක්‍රමවේදය සැලකිල්ලට ගන්නට පුළුවන්. ඒ පිළිබඳව අපේ අතුරු වාර්තාවේ අපි සඳහන් කරලා තිබෙනවා. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මේ මැතිවරණයේදී අපි දැක්කා. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය විය යුතුයි. එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මින්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.